දැන් සරාලා හෝටලේ රස්සාාවටයන් தීරණය කරලඉවරයි. හැබැයි මේ අාදන ගමන ගැනනම් කිසිම කෙනෙකුට කියන්නේනෑ. තේබොන්න කඩේට අවවෙලාවෙතුන් සරාලග ලොකු වෙනසක් මුදලාලි දැක්කා. முදලාලි මේ ගැන සරාලකින් ඇහුවත්න් සරාල ඒකට උත්තරයක් දුන්නේනෑ. මොකද කලින් පාරතින් මේ අය හෝටලේ රස්සාාවට යන ලෑස්තිවෙලා යන අතරමකදී පොලිසියට මාර්ட்டுුණ. ඉතින් මේ පාරතින්, ගමෙන් යන්න හදනව කියලා ගමයයි දැනගත්තොදන් මොකක්ම හරි ප්‍රශ්නයක් ඇති කරන්න බැරි නෑ. මොකද බින්දූ නත්න් මේ වෙලාවෙේ ඉන්නේ සරාලත් එක්ක තරහින්. හැබැයි කාට මේ ගමන ගැන නොකිව්වත්න් පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ සල්ලි රාල හාමියතේ ආපහු යැව්වම ලොකු හාමුදුරුවන්ට තේරුම්යයි සරාල පොල්ලෙලි බිස්නස එක නතර කරලා කියලා. ඉතින් ලොකු හාමුදුරුවෝ මේ ගැන මස්ටර් එක කතා කරන්න පුළුවන්. මාස්ටරුත් මේ වෙලාවෙේ ඉන්නේ කුම්පුර වැඩ කරන්න බාර දෙන්න කෙනෙක් නැතුව. ඒනිසා මස්ට කුඹුර බාරදුන්නොත් කරන්න පුළුවන්ද කියලා අහන්න සරාලව හොයාගෙන එන්න පුළුවන්. ඉතින් මේ වෙලාවෙේ සුදුචූටිත් සරා සුදුචූටිව මගෑරලා යන්න හේතුව දැනගන්න සරාලගිවාඩියට එයි. අන්න ඒනිසා මට හිතනවා සදචූටිමේ යන ගමනනම් මස්ටර්ට මාර්ට්ට වේ කියලා. ඉතින් මේ ගැන ඔයාට මොකද හිතෙන්නේ. ඔyaගේ අදහස කෙන් කරගana අමත කniපා.